ඇත්ත වශයෙන්ම මේ අන්තවාදීන්ගේ ක්‍රියාකාරීත්වයට අදාළව පොලිසියේ දැනට ක්‍රියාත්මක වෙන ස්වභාවය ගැන අපිට සෑහීමකට පත් වෙන්න බෑ. ඒ පිළිබඳව අපි කනස්සල්ලට පත් වෙනවා. මොකද මේ ගැන මීට වඩා සක්‍රීය මැදිහත්වීමක් සිදු වෙයි කියන බලාපොරොත්තුව මේ රටේ පොදු ජනතාව තුළ තියෙනවා. රිෂාඩ් බදුරුදීන්ව අත්අඩංගුවට ගත්තේ අන්තවාදී කල්ලි එක්ක සබඳතා පැවැත්වීම කියන චෝදනාව යටතේ නෙවෙයි. ජනාධිපතිවරණයේදී අවතැන් වූවන් ඡන්ද ලෙස හඳුන්වලා ඡන්දදායකයන් පිරිසක් රජයේ මුදල් වියදම් කරලා වෙනත් තැනකට ප්‍රවාහනය කරන්න කටයුතු කරා කියන චෝදනාව යටතේ, රජයේ මුදල් අවභාවිතය කියන චෝදනාව යටතේ, පොදු දේපළ කාරණයක් යටතේ. නමුත් ජනාධිපති කමිෂන් එකේම ඔප්පු වෙලා තියෙනවා. ඒ කියන්නේ අර ඒ වාහනවල හයි කරලා තිබුණා Google ඒ GPS තාක්ෂණය, GPS තාක්ෂණය අනුව පෙන්වලා තියෙනවා මෙන්න මේ ස්ථානවලට මේ මේ දිනවල ගිහිලා තියෙන කියලා. ඊට පෙර අන්තවාදයේ සමග සබත්තා පැවතු සැකකරුවන්ගෙන් කියවිච්ච ස්ථානත් ඒ වාහන ගිය ස්ථානත් සමපාත වෙලා තියෙනවා. එතකොට මෙතන පැහැදිලිවම රිෂාඩ් බදුරුදීන් ලගේ උන්නහගේ මල්ලිගේ ත්‍රස්තවාදයේ සමග තිබිච්ච ඥාතිත්වය ඕනෑවටත් වඩා හොඳින් අනාවරණය වෙනවා. දෙහිවල හිටපු ත්‍රස්තවාදියාගේ ගෙදරට ගියේ කවුද? ඒකේ CCTV කැමරා ගැලෙව්වේ කවුද? මේවා හරියට හොයන්න ඕනේ. මේක හරියට කරන්න තමයි රටේ ජනතාව ජනාධිපතිවරණේ මහමැතිවරණේ ඒ බලය දුන්නේ. ඒක හරියට නොවෙනව නම් ඒක හරියට වෙන්න ඕනේ කියන මතය ඉදිරිපත් කරන්න අපි පැකිලෙන්නේ නැහැ. මේ රාජ්‍යයේ තමයි රිෂාඩ් මල්ලි කරේ ඇප ලබා දෙන්නේ. නෑ, ඇප ලබා දෙන්නේ උසාවි වලින්. අපි උසාවි වල කටයුතු වලට බලපෑම් කරන්නේ නැහැ රන්ජන් රාමනායකලගේ ක්‍රමයට. රන්ජන් රාමනායක වගේ අනිත් අය වගේ නඩුකාර විනිශ්චයකාරයෝ අපි නටවන්නේ නැහැ. නමුත් ඒ ඇප ලබා දීමට පවා හේතු වෙන්නේ අපේ පරීක්ෂණවල තියෙන දුර්වලකම. ඒ පිළිබඳව අපිට තද බල විවේචනයක් තියෙනවා ආරක්ෂාව බාර සියලුම අංශවලට. දැවුවතන්නේ සුමන ස්වාමින් වහන්සේව මම හිතන ජීවිතාන්තය දක්වා සිර දඬුම කොහෙද ලැබුණේ? ඒ උන්වහන්සේට ඒ අවිය ආයුධ විශාල ප්‍රමාණයක් තබාගෙන ඉඳි තමයි උන්වහන්සේ අත්අඩංගුවට ගැනුනේ. ඉතින් එවැනි චෝදනාවක් තිබුණු ස්වාමින් වහන්සේ නමකට ජනාධිපති සමාව දිය හැකි නම් ඇත්ත වශයෙන්ම අර රන්ජන් රාමනායකලගේ හඬපට වලින් එළියට ආපු විදියට දුමින්ද සිල්ලා මහත්මයාට අදාළ නඩු තීන්දුවේ විනිශ්චයකාරවරියකට බලපෑම් කරපු ආකාරය අනාවරණය වෙලා තියෙද්දී, ඒ වගේ මම දන්න තරමින් පසුගියදා නිකුත් වෙච්ච දේශපාලන පලි ගැනීම පිළිබඳ ජනාධිපති කමිෂන් සභා වාර්තාවෙත් එම නඩු තීරණය සාධාරණ නෑ කියන එක නිගමනය කොට තියෙද්දිත්, ඒ වගේම රාස් පොලිසියේ එවකට සිටි ප්‍රධානියා ශානි වණිගසේකර අභිසේකර ශානි අභිසේකර දුමින්ද මේ රන්ජන රාමනායක හඬපටේ අධිකරණයට කරපු බලපෑම අනාවරණය වෙලා තියෙද්දි, ඒ කියන්නේ අතේ මාට්ටු වෙලා තියෙද්දි, තවදුරටත් දුමින්ද සිල්වා හිරගතව තබාගෙන සිටීමට ඉඩදීම සාධාරණයි කියලා අපි හිතන්නේ නැහැ. ඌවතැන්නේ සුමන ස්වාමින් වහන්සේට ජනාධිපති සමාව දිය හැකි නම් දුමින්ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට ජනාධිපති සමාව දිය හැකි කියන මතය තමයි අපි ඉන්නේ.